දැන් රතු මිනිත්තුව විශේෂාංගය. තිස්ස රජ මහා විහාරයේ පින්පෙට්ටිවලට මුද්‍රා තැබීම හරිද වැරදිද? අපි අද රතු මිනිත්තුවෙන් විමසා බලන්නේ ඒ ගැනයි. පින්පෙට්ටියක් ඒකට සීල් තියනවා කියන්නේ මුන් ඒ තරම්ම හිඟන්න වෙලා ඉන්නේ මේ රජේ. බෞද්ධයන්ගේ දේ බෞද්ධයන්ට කියන්න දෙන්නේ අඩු ගන්න. මේ සහරාල්ල කෙල්ල දැම්මා වගේ බෞද්ධයන්ගේ පින්පෙට්ටියට කෙලින් යනවා. මහා බැංකුව හොරා ගාව ඒ ගැන නම් කිසිම කතාවක් නැහැ. හැබැයි බුදුදහමට නම් හොන්ටටම ගහනවා. පන්සල් වල සල්ලි දාන්නේ මහා ජනතාව. ඒක පන්සලේ හාමුදුරුව බලාගන්නේ. අයියෝ මේකනේ මහත්මයා වැඩේ හිඟන්න රටවල් බාරගත්තම පින්පෙට්ටියට නෙමෙයි අපේ පොකට් එකටත් ඒ උන් නැලා විදිනවා. ආණ්ඩුවේ ඉතින් පිරිහිමි ලක්ෂණයක් කියලා තමයි මම නම් හිතන්නේ. බෞද්ධයෝ විදිහට සිව්පස්ස උපස්ථාන කිරීම කියලා තියෙනවා. සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියන ඇමති අන්න එයාගේ උප්පර වැට්ටු වෙන්නේ නැති. එළමෙන ජනාධිපතිවරණය සඳහා මුදල් සොයාගැනීමේ පරමාර්ථයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මත්පැන් නිෂ්පාදන නව බලපත්‍ර නිකුත් කිරීමට උත්සාහ ගනිමින් සිටින බව නව සිංහලරාවේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් චෝදනා කරනවා. උන්වහන්සේ මෙම චෝදනාව සිදු කළේ අද පෙරවරුවේ සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බහර දීමට පැමිණි අවස්ථාවේදී. නව සිංහලරාවේ සංවිධානයේ නියෝජිතින් අද පෙරරුවේ සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණ නීති විරෝධීව නිපදවන කෘතිම රා පිළිබඳව වහම පියවරක් ගන්නා ලෙසට සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයාගෙන් ඉල්ලීමක් කළා. සුරාබදු දෙපාර්තමේන්තුවට අරක්කු නිෂ්පාදන කරන බලපත්‍ර හතරක් ඉල්ලලා තිබෙනවා. ඒ එක්කෙනෙක් තමයි චීන සිගරට් ලංකාවට ගෙන්නන්න සූදානම් වෙච්ච පුද්ගලයා. අපි සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අහන ප්‍රශ්නේ තමයි දැනට දීලා තියෙන බලපත්‍ර ටිකවත් හරියට කරගන්න බැරුව අලුතෙන් බලපත්‍ර හතරක් මොනිටර් කරන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. මේක නිසා වෙන් අලුතෙන් නිෂ්පාදන බලපත්‍ර දෙන්න එපා. මේ රට අරක්කු ජාවාරංකාරයන්ගේ තිත්පළක් බවට පත් වෙන්න දෙන්න එපා. මේ බලපත්‍ර හතර මොන යම් ක්‍රමයකින් හෝ දෙන්න උත්සාහ කරනවා නම් අපි අනිවාර්යයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව වට කරනවා. මංගල සමරේ උත්සාහ කරනවා. ලැබෙන ජනාධිපතිවරණයට පෙර මේ නිෂ්පාදන බලපත්‍ර හතර කෙසේ හෝ ලබා දෙන්න. මොකද ජනාධිපතිවරණයට මුදල් ලබා ගැනීමේ උවමනාවෙන් අපි ජනාධිපතිතුමාට කියනවා මුදල් අමාත්‍යාංශයේ තිබෙන මේ සුරාබදු දෙපාර්තමේන්තුව ජනාධිපතිතුමාගේ යටතට හරි ගන්න ඕන. මේ නිෂ්පාදන බලපත්‍ර හතර අත්තිඩවන්න කටයුතු කරන්නේ කියන කාරණාව මේ වෙලාවේ ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සහ සුපිරි ඩීසල් යන ඉන්ධන වර්ගවල මිල ලීටරයකට රුපියල් 2 බැගින් 15 දමා තිබෙනවා. කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නැහැ. දැන් රටවටා හිරු. පසුගිය 29 වනදා පුල්මුඩේ මුහුදේදී සකකාටයුතු ලෙස පලායමින් සිටි බෝට්ටුවක් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කරමින් නවතා ගැනීම සඳහා ක්‍රියා කළ නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ නාවික සෙබළුන් 12 දෙනෙකු ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්වංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කළා. අධිචෝදන 7573කින් සමන්විත වන එය විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ විභාගයට ගැනීමට නියමිතයි. සාමණේර භික්ෂුන් වහන්සේ දෙනමකට කිසියම් පුද්ගලයෙකු පහර දෙන ආකාරය දක්වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුමාරුවමින් පවතිනවා. සාමණේර හිමියරුන්ට පහර දෙන පුද්ගලයා දපස්තරුවේ හොරෝපතන් ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. රටවටා හිරෝ. හිරු ප්‍රධානපුවත් ප්‍රකාශයෙන් මිඩිබවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබේ චංගමතුරු කතන ශාලේ 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. සැලිතමින් රාත්‍රී 9:55ට. අයිබෝන්.